පෝස්බා කොවියකුගේ සහ පාසල් ගුරුවරියකගේ පුතක වන පැබ්ලෝ එස්කෝබා යෞවනවයේ සිටම අපරාධ ජීවිතය ආරම්භ කලා. සමහර වාර්තාාවලට අනුව ඔහුගේ පළමු නීතිවිරයෝධී වැඩ වුණේ ව්‍යාජ ඩිප්ලෝමා විකිනීමයි. පසුව ඔහු ඉස්ටියරිය උපකරණ සහ, සොහොන්ගල් ස්ොරකම් කරන්න පටන්ගත්තා. එස්කෝබා මෝටර් රත ස්ොරකම් කලාතර එද්දාස් නම්සේ හැත්ත හත්තරේදී ඔහු. ලමුුවට අත්තඩං ගුවට පත්තන්නේ ද මෝටර් රද සොරකමක් සම්බන්ධී. ඉන් ටික කලකට පස්ුවහු ස්ථාපිත මද්‍රව්‍ය ජාවාරම් කරයක් බවට පත් වුනා. එදස් නම්සේ හැත්තෑව දසකේ මැදභාගේ වන විට හු මැඩෙලිං කාටරය දක්වාම විකාශනය වුණා. එස්කොබා කොකෙන් ජාවාරමට මාරහු මුල්ලවදයේදී. ඔහු පැරණි ගුවන්්‍යානාට අයර්වල කොකෙන් ජාවාරම් කරාතර ගුවන් නියමෝකොට ඔහු ගෙන ආ කිලෝ ගණන අනුව ගුවන්යාානයකට, ලක්ස පහ බැගින් ගවන ලොබවා. සතියකට එක් ගුවන් ගමනකින් ඩොර් මිලියනය එක පමණ විශ්මය ජන කලාභයක් ඔහුට ලැබුණා. වැඩිකල් නොගොස් ගුවන් ගමන් තුංගුණයකින් ඔහු වැඩි කලා. ඔහු සිය කොකයෙන් මාළු කිරීම සඳහා දුරස්ථපාලක කුඩා සබ්මැරීණ දෙකක්ද යොදා ගත්තා. කොකයෙන් වෙළඳ මේ ආදිිපත්ය දැරු මෙඩලිින් කාටලය සතියකට ඩොලර් මිරියන හාර්සිය විස්සක් පමණ, උපයු ලබවා අසුව දසකයේ මැදබාගේ වනවිට මෙඩලින් කාටලයේ කොකයෙන් වෙලදා මේ ආධිපත්ය දැරුවා එස්කොබා ඇදහියනු හැකි තරම් බලයක් සහ ධනයක් උපයා ගත්තා ඔහුගේ කාටලේ විසින් සීට සුවකම ඇමරිකාවේ කොකෙන් සපයන්නා බාවට පත් වනාා වාර්ෂික බොහු ඇමරිකානු ඩොලොර්බරිියන විසියකයි දසම නමයක් උපයනු ලබවා ඔහුව කොකේෙන් රදුලෙස හඳුන්න නුලැබුවතර ඉතිහාසේ ධැනපත්ම අපරාධකරුද වුණා. අසුව දසකේ සිය මෙහෙයුම්වලින් එස්කොබාගේ කාටලය දිනපතා කොකන්ටොන් පහළොවක් පමණ එක්සත් ජනපදයට ප්‍රභාණය කළා. එස්කොබාට වියදැම් කිරීමට ඇති තනම් ප්‍රමාණවත් මුදලක් තිබූ නිසා ඔොහු සුන්දර ජීවනටටාවටහා පෞද්ගලක ගුවන්යානා සුපෝගබෝගි නිවාස්සාහ ඉහළපෙළේ දේශපාලන පක්ෂද සංවිධානය කලා දස් නසිේ අසුව දසකේ අගභාගේදියඔහු තම රටේ ඩොර් බිලියන දහයක නයිගවීමටද ඉදිරි පත් වුණ අනුව දසකේ මුල්බාගේ වනවිට හැස්තමේතුගත සුද්ධවත්කම හැමරිකානු ඩොර් බිලියන තිහයක් පමණ වුණා පැබ්ලෝ එස්කෝබා ලෝකයේ ප්‍රමුකතම දනවත් මිනිසුන් දහ දෙනාගෙන් කෙනෙක් බවට පත් වනාා. එස්කෝබා බහමාස්හි නෝමස්කේ නම් දූපතක්මිලොට ගත්තා ඔහු එය මෙඩලිින්ක් කාටල් සඳහා මධ්‍යම ජාවාරම් මාර්ගලෙස බාවිතා කලා. මීටර් දාහක ගුවන් පතයක්න් නිවාස වරාය හෝටල් ගුවන්ඥානා සහ බෝට්ටු මෙම මිලදී ගැනීමේ කොටසක් වුණා. එස්කෝබාසිිය කොකයෙන් ගබඩා කිරීම සඳහා සීත කළ ගබඩාවක් පවා ඉදි කරා. එත්තාස් නමසි අනූ දෙක අනුතුන කාලේ එස්කෝබා සෑමවිටම පොලිීසියම් පැනයාමටුත්ස්සාධරමින් සිටියේ. වරක් පවුලු සමඟොහු මෙඩලින් අඳු කරයේ ගොහ පැළක සංඟව සිටියදී ස්කෝබාගේ බාලදීනයට ඇති වූ සීතල හේතුවෙන් කනස්සල්ලට පත්තු නොහු පසුවඇත්තාම පවුලහා දීනිය උනුසුම්ම තබා ගැනීම සඳහා ඇමෙරිකානු ටොර්මලියන එකක මුදල් නෝට්ටු ගිනි තබා තියෙනනවා. සීබ්‍රාවන් ඔටුවන් සහ ජිරා පැතුළු සතුන් දෙසීයක් පමණ එස්කෝබාගේ පෞද්ගලක සත්්්‍යෝද්‍යානය වාසය කරා. බොහෝ සත්වයින් රට තුළට හොරරාසය ගෙනගියේ එස්කෝබාගේ මද්‍ර්‍ය ප්‍රවහන ගුවන් යාානයේ. මිනිසුන් සියගණනක් සේවය කරන කොකෙන් විද්‍යාගාර වනාන්තරතුර ඉදිකරා. මෙම විද්‍යාගාර පාසල් ආපනසාලාසාහ වෛද්‍ය මධ්‍යස්ථාන සහිත කුඩා නගර බවට පත් කරා. එස්කොබා ඔහුගේ පරාර්ථකාමී උත්සාහයන් නිසා ප්‍රසිද්ධයට පත් වූ අතර එය රොබින් හුඩ්්‍යන අන්වර්ථනාමයටද හේතු වනාා. ඔහු දුප්පතුන්ට ආධාර කිරීම සඳහා විවිධ ව්‍යාපෘති සඳහා. අර මුදල් සම්පාදනය කර අතර දුප්පතුන් සඳහ රෝහල් ක්‍රීඩාංගඩ සහ නිවාසීදිකරා ඔහු දේශය පාපන්තු කණ්ඩායම් වලට පවා අනු ග්‍රහහිදැක්වවා එද්දාස් නමසිය අසූ දෙේ දී ඔහු කෝංග්‍රසියේ විකල් පාසනයකට තේරීපත්වූ විට බොහො ොළොම්බිය අනුවන්න අතර ඔහුගේ ජනප්‍රියත්වය පෙන්නුම් කර වසර දෙකකට පසුවඔහුගේ සාපරාධී ක්‍රියාකාරකම් හෙළිදරව් කිරීමේ ්‍යාපාරයකින් ඔහුටල් ඉල්ලාස්සීමට සිදනා සඳහා නායකත්ය දුන් අධිකර නඇමතිවරයා ඔහුගේ කණ්ඩාහෙම විසින් ගාධනය කරනු ලැබවා. ඔහු පොලි් නිල්ධාරීන් සහ රජයේ නිලධාරීන් නැතුළු හාරදහක් පමණ ඝාතනය කළ බවට වාර්තා වෙනවා එස්කොබාසිය හංචයියන් හරා එත්දස් නමසි අ සුන මේ නොවම්පර් විසි අත්තන දින දෙසියතුන ඒවිියංකාගුවන්ඥානය පුප්‍රවහැරයා එය කොළොम्පියනු පචන්්ඩත්වේ දසක ගණනාවක්ම මාරාන්තිිකතනි සාප්‍රාධී ප්‍රහාරය ලෙසැකෙනවා ොම්ඹියාව සහ එක්සත් ජනපදය අතර පැබ්ලෝස් කොබා පිටහල් කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධව සාහිදුන් දේශපාලත්නයෙකූ එවකට ජනාධිපති අප එක්සක සීසර් ගවීරයා ගාතනය කිරීමේ අරමුණින් තමයි මෙම බෝම්බි පිපරුවේ කෙසේ වෙතන් ගවීරයා ගුවන්ඥානයේ සිටියේ නෑ. ඒ වෙනුවට ගුවන්්‍යානයේ සිටි පුද්ගලයන් එසි හත් දෙෙන හා ඇමරිකානුවන් දෙදනක් මේ ගියා තිනෙන් දින වැඩෙන ලේවැකිරීමම් මධ්‍යේ. ස්කොබ සොයා ගැනීම සඳහා දැවන්ත මිනිස් මෙහිමධ්‍යියත් කළ අතර ඔහු යටත්වීම සඳහා රජය සමඟද සාකච්ඡා ආරම්භ කලා. එද්දස් නමසි අනුවකේදී එස්කොබා තමාට බන්ධනාගාරයක් තැනීමට අවසර දුන්නොත් බලධාරින් වෙත භාර වෙන බව ප්‍රකාශ කලා. පුදුමයට කරුණන්නම් කොළම්භයානු නිලධාරින් ඊට එකං ගුණා එහි ප්‍රතිඵලය වූයේ තරු පහේ සුපෝකබෝගී, ඔහුගේම බන්ධනාගාරය වන ලා කැට්රල් ඉදි කිරීමයි. රාත්‍රී සමාජසාලාවක් සෝනා, දියඇල්ලක් සහ පා පන්දුු පිටියක් ද මෙම බන්ධනාගාරයේ පාසුකම් වලට ඇතුළත් වනාා. එම බන්ධනාගාරයේදී කාටය සාමාජිකයන් දෙේදිනකුට වදිහිංසා පමුණුව ඝාතනය කිරීමෙන් පසුව නිලධාරෙන් ොහුව අඩු පාසුකම් සහිත. බන්ධනාගාරයක් තුළට මාරු කිරීමට තිහිරණය කරා කෙසේ වෙතන් ඔහුව මාරු කිරීමට පෙර එස්කබයින් පැනගියා. ඔහු පැනයාමෙන් පසු එක්සත් ජනපද නිලධාරීන්ගේ සහ ප්‍රතිවාදී මද්‍රවජාවරකරුවන්ගේ, සහ ඇතුව කොලොම්බියානු රජය දැවන්ත මිනිස් මෙහෙමක් දියත් කලාා. එදස් නමසය අනුතුනේ දෙසැම්බර් දෙවන දින. එස්කොබාගේ සිය හතලිස් සතරවන උපන්දිනයට පසු දින. මඩ්ලින් හි ඔහුගේ සැඟවුුණ ස්ථානය නිලධාරින් විසින් සොයා ගත්තා. කොලොම්බියානු හමුද ගොඩනැගිල්ලට කඩා වැදෙනු අතර, එස්කොබා සහ ආරක්ෂකයා වහලට නැගීමට සමත් වුණා. හඹායාමක් සහ වැඩිහූ මාරුවක් සිදුවතර, ස්කෝබාට මාරාන්තිික ලෙස වෙඩි වැැදුනා කෙසේ වෙතන් සමහර වනුමාන කරන්නේ එස්කෝබාර් සියදවි නසා ගත් බවයි. අත්තරං ගොට ගනුල බොහොන් එක්සත් ජනපදයට පෙටුහල් කිරීමට සිදුවේ හැකි මද්‍රව ්‍ය ස්වාමියයා වරක් පවසා ඇත්තේ එක්සත් ජනපදේ බන්ධනාගාර සිරමැදිරියකට වඩා කොළොම්බියාවේ මිනිී වලවල් තමාට සැප බවයි ඔබත්තාම අපේ ජැනල්ලක සබ්ස්ක්‍රයිබ් කරලනත් තම් පාලින්තියන සබස්කරයිබ බටන් එක කලික් කරන්න. මේ වගේ වඩිනා වීඩියෝ දිනපතා නරබන්න වෙෙල්ලයි කරනකත් ක්‍රික් කරන්න අමතක කරන්න පා